අපිට දැනුම් තැන අපිම හදමු රට මගින් පටන් ගමු ඉරාකය සහ පකිස්තානය අතර වර්ධනය වෙමින් පවතින අර්බුදයේ හමු වෙයි ආසියාව යුදමය වාතාවරණයකට ඇදවැටෙන අවදානමක් මතුවේ තිබෙනවා විදේශ මාධ්‍ය පැවසුවේ ඉරානයේ සිය දේශ සීමාව ඉලක්ක කර එල්ලේ කළ ප්‍රහාරයට පකිස්තානයේ දැඩි ප්‍රතිචාර දක්වමින් සිටින බවයි ඒ අනුව ඉරානයේ ප්‍රතිචාර දැක්වීමක් ලෙස පකිස්තානයේ ඉරානයේ සිටින සීතානාධිපතිවරයා යලි කැඳවා ඇති බවයි විදේශ මාධ්‍ය පැවසුවේ එමෙන්ම මේ වන විට සිය රටට ගොස් සිටින ඉරානයේ පකිස්තාන තානාපතිවරයාද යලි රටට ඇතුළු කර නොගන්නා ලෙසයි පකිස්තානයේ දැනුම් දී ඇත්තේ මෙම තත්ත්වයේ බරපතල රාජතාන්ත්‍රික අර්බුදයක් බව ජාත්‍යන්තර විචාරකින් පෙන්වා දෙනවා කෙසේ වෙතත් ඉරානයේ පවසායතේ සිය අසල් වැසි සහෝදර පකිස්තානයේ සිවිල් වැසියන් ඉලක්ක කර කොයි මොහොතකදී හෝ ප්‍රහාර එල්ල නොකරන බවයි එල්ල කළ ප්‍රහාරයේද ත්‍රස්ත ඉලක්කයක් වෙත එල්ල කළ ප්‍රහාරයක් පමණක් බවයි ඉරානයේ පවසන්නේ එහෙත් පකිස්තානයේ මෙම සිදුවීම් නොවිසඳන බවයි වාර්තා වන්නේ පකිස්තාන විදේශ අමාත්‍ය ජලීල් අබ්බාස් ජිලානි ඉරාන විදේශ අමාත්‍ය හොසින් අමීර් අබ්දුල්ලා බියන් වෙත දුරකථන ඇමතුමක් ලබා දී සිය විරෝධය පළ කර තිබෙනවා ඔහු පවසායතේ බලුකිස්තානයේට එල්ල වූ ප්‍රහාරයෙන් දෙරට අතර ද්විපාක්ෂික සබඳතාවලට බරපතල හානියක් සිදුවන බවයි ඉරානයේ මෙම ප්‍රකෝපකාරී ක්‍රියාවට ප්‍රතිචාර දැක්වීම සඳහා සිය රටට අයිතියක් ඇති බවද ඔහු පවසා තිබෙනවා මේ අතර ඉරානයේ ගුවන් ප්‍රහාරයට ඉලක්ක වූ ජයිෂ් අල් අදීල් ත්‍රස්ත කණ්ඩායම විසින් ඉරානයේ විප්ලවීය හමුදා කර්නල්වරයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා ඔහු ඇතුළු ඉරාන හමුදා සමාජිකයන් පිරිසක් ගමන් කරමින් සිටි රථපෙලකට එලෙස ප්‍රහාරයක් එල්ල කර ඇතැයි සඳහන් ප්‍රහාරයෙන් මෙම කර්නල්වරයා ඇතුළු ඉරාන හමුදාවේ 15 දිනක මිය ගොස් තිබෙනවා මේ අතර පකිස්තානය හා ඉරානයේ සාම සාකච්ඡා මේසයකට කැඳවා ගැනීමට චීනය උත්සාහ කරමින් සිටිනවා කෙසේ වෙතත් එම උත්සාහය අසාර්ථක වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ